අපිට පහුගිය රටේ සංචරණ සීමා කරපු වෙලාවේ තියෙන අධ්‍යක්ෂීමුත් සමග අපි කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් රටේ තියෙන ආර්ථික මධ්‍යස්ථාන සියල්ල වසා තබන වෙලාවන් සහ විවෘතව තබන වෙලාවන් පිළිබඳව කාලසටහනක් සැකසුවා. මේකට මූලිකම අරමුණ වුණේ විශේෂයෙන්ම ගොවි ජනතාව අපහසුතාවයට පත් නොවන ලෙසත් ඒ වගේම පාරිභෝජනය කරන ජනතාව අපහසුතාවයට පත් නොවන ලෙසත් මේ කටයුත්ත සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සියලුම පොදුවේ අපි සියලු ආර්ථික මධ්‍යස්ථාන මැනින් වෙළඳ පොළ ඇතුළුව සියලුම වෙළඳ ආර්ථික මධ්‍යස්ථාන සඳහා මේ කටයුත්ත අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වුණත් ඒ භාරයන් වලට අනුව ක්‍රියාකාරීත්වය පිළිබඳව ඒ ඇයට තීරණයක් වෙන වෙනම ගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ අනුව මේ මාසේ 21 වෙනිදා සිකුරාදා රාත්‍රී 11 ඉඳලා මේ මාසේ 25 වන අඟහරුවාදා උදේ 4 දක්වා සියලුම ආර්ථික මධ්‍යස්ථාන අපි වසා තබන්න තීරණය කරා. ඒ වගේම මේ මාසේ 25 වෙනිදායි අඟහරුවාදා උදේ 4 සිට රාත්‍රී එදිනම රාත්‍රී 4 දක්වා ආර්ථික මධ්‍යස්ථානයන් විවෘතව තබනවා. නැවත මේ මාසේ 25 වෙනි අඟහරුවාදා රාත්‍රී 11 සිට මේ මාසේ 28 වන සිකුරාදා උදෑසන 4 දක්වා ආර්ථික මධ්‍යස්ථාන නැවත වසා තබනවා. විශේෂයෙන්ම මේ මාසේ 24 වෙනි සඳුදා සිට ප්‍රවාහන කටයුතු කිරීම සඳහා පහසු කිරීම සඳහා මේ මාසේ 24 වෙනි සඳුදා දිනයේත් 25 වෙනිදා සම්පූර්ණ දවසත් මේ සියල්ල විවෘතව තබන්නේ අපි බලාපොරොත්තු වෙනවා. මේ මාසේ 24 වෙනි සඳුදා සිට ආර්ථික මධ්‍යස්ථානවලට ආහාර ද්‍රව්‍ය රැගෙන ඒමට හැකියාව ඇතිවනසේ ගොවි ජනතාවත් ගොවි සංවිධානත් ඒ වගේම වෙළඳුණුත් මේ සඳහා දැනුවත් කරන්න. ඒ වගේම අදාළ දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්තුමන්ලා විසින් මේ මාසේ 24 වෙනි සඳුදා දිනයේත් මේ මාසේ 28 වෙනි සිකුරාදා දිනයේත් භාණ්ඩ රැගෙන ඒමට සහ රැගෙන යාම සඳහා ලොරි රථවලට අවසර පත්‍ර ලබා දීම මේ හරහා ඒ දින දෙකේදී සිදු වෙනවා. ඒ කියන්නේ වහලා තියෙන දවස් දෙකේදී අවසාන දවස් දෙක 24 දවසත් 28 දවසත් මොකද 25 වෙනි දවසේම විවෘතව තබනවා 29 වෙනිදා නැවත විවෘත වෙනවා. ඊට කලින් දවස් දෙක භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා මොකද 25 වෙනිදා අපි උදේ 4ට විවෘත කරනකොට සියලු ආර්ථික මධ්‍යස්ථානවල අවශ්‍ය ආහාර ද්‍රව්‍ය එළවලු පළතුරු සහ අනෙකුත් ද්‍රව්‍ය තිබිය යුතුයි. ඉතින් ඒ නිසා ඒකට අපි අවස්ථාව ඊට කලින් දවසේ ලබා දෙනවා ප්‍රවාහන කටයුතු කර ගැනීම සඳහා. ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවන් විසින් වෙළඳ සංගම් හරහා ආර්ථික මධ්‍යස්ථානවල තියෙන වෙළඳ සංගම් හරහා ගොවි ජනතාව මේ හරහා දැනුවත් කරලා එළවලු පළතුරු අවශ්‍යතාවය හා අවශ්‍ය ප්‍රමාණයන් පිළිබඳව දැනුම් දීමක් කරන්න අපි දැනටමත් උපදෙස් දීලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම බස්නාහිර පළාත තුල තියෙන ආර්ථික මධ්‍යස්ථාන නාරහම්පිට බෝකුන්දර මීගොඩ රත්මලාන වැලිසර වේයන්ගොඩ ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන් විසින් බස්නාහිර පළාතෙන් පිට තියෙන දඹුල්ල තඹුත්තේගම නුවරඑළිය කැපිටිපොළ ඇඹිලිපිටිය හා අනෙකුත් ආර්ථික මධ්‍යස්ථානවල කළමනාකරුවන් සමග සම්බන්ධ වෙලා ඒ අවශ්‍ය සැපයුමේ අවශ්‍යතාවයන් පිළිබඳව දැනුම් දීලා යාන්ත්‍රණයක් ගොඩනගන්න අපි දැනටමත් කටයුතු කරලා තියෙන උපදෙස් දීලා තියෙනවා. ඒ අනුව මේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම තුළින් දෙපාර්ශ්වයම එකක් පැත්තකින් ගොවියන් අනිත් පැත්තෙන් මිලදී ගන්න එන පාරිභෝගිකයන් දෙගොල්ලම අපහසුතාවයට නොවෙන්න මේ කටයුත්ත කරනවා. ඊළඟට තියෙන්නේ මේ සංචරණ සීමා තියෙන කාලයන් තුළදී කොහොමද අවශ්‍යතාවයක් වුණොත් ජනතාව කොහොමද එළවලු සහ ඒ ආහාර ද්‍රව්‍ය ලබා ගන්නේ කියන එක ඒක දැනටමත් අපි දැනුම් දීලා තියෙනවා. දිවයින පුරාම දිස්ත්‍රික් ලේකම්තුමන්ලාගේ මූලිකත්වයෙන් ප්‍රාදේශීය ලේකම්තුමන්ලාගේ අධීක්ෂණය යටතේ
ඒ ගම් මට්ටමින් ක්‍රියාත්මක වෙන ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම බෙදා හැරීම කටයුතු කලින් කරපු ආකාරයටම ඒ අය ඒ සැලැස්ම ක්‍රියාත්මක කරනවා ඇත. Breaking.lk